අසිරිමත් සම්බුදු තෙමගුල් වර්ණව නමෝ බුද්ධාය මේ තුන් ලෝම හිරු මඬල අපේ බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට නමස්කාර වේවා සාදු 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 රයක් පුරා ගුණ වැනින රයක් පුරා ගුණ ඇහෙන භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් ත්‍රිමංගල්‍ය වෙනුවෙන් මහා වර්ණනාවක් මේ පොල්ගහවෙල මහමෙවුනා භාවනාසපු මූලස්ථානයේ ධර්මශාලා පරිශ්‍රයේදී කිසි දිනක නොදුටු කිසි දිනක අසන්නට නොලැබුණු ඒ අසිරිමත් මහා ත්‍රිමංගල්‍ය වර්ණනාව වන්දනාව මේ ඇරඹෙන්නේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ඒ උදෙසාම සතර ස්ථානයන් හි තැන්පත් කිරීම සඳහා දැන් සම්බුදු පූජාව වඩමෝනවා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාට අපි පිණිස ඉතා ගෞරවයෙන් වන්දනා කොට ආරාධනා කරනවා ඒ වගේම මේ වෙලාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා ඒ වගේම පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපති කපිල රණසිංහ මහතාට අනුර ගුණසේකර මහතාට විශේෂයෙන් මේ වැඩසටහන් සංවිධායක මණ්ඩලය වෙනුවෙන් ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ රැයක් පහන් වනතුරු පින් ඇත්තන්ට පින් පුරවා ගන්නට මේ වැඩසටහන විකාශනය කරන කීර්ති ෆැෂන් අධිපති කීර්ති මහතාටත් අපි ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් සම්බුදු පූජාව වඩමෝන පින්බර අවස්ථාවට සහභාගී වන්නට සාදු 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 නමෝ බුද්ධාය ශ්‍රද්ධාවන්ත පින්තුනි අපි දැන් සම්බුද්ධ පූජාවන් වැඩම කිරීම සඳහා තෙරුවන් නමස්කාර කරමු මාතික්ක තුන් විටක් සාදු කියන්න කවුරුත් සාදු 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 කියන්න මා කිව්වහම සාදු සාදු බුදුරුවන වඳින්ටයි සාදු සාදු සදහම් නම දින්ටයි සාදු සාදු සංගරුවන වඳින්ටයි සාදු සාදු තෙරුවන් නම දින්ටයි ගෞතම මුනි දුගී සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සිහිවෙන්ටයි ලෝතුරු බුදු ගුණ සිහි කරගන්ටයි ගෞතම සසුනේ පිහිට ලබන්ටයි වඳිමි වඳිමි බුදු සමිඳුන් වඳිමි 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 සිරි සදහම් වඳිමි
වන්දිමි වන්දිමි සංඝ රුවනද වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි රාග ද්වේෂ මෝහ නොමෙති සිතකින් යුතු වන්නේ සිල් සමාධි ගුණ නුවණැති නිවන් සුවය දන්නේ තුන් ලොව වැඳුමන් ලැබුමට නිතියෙන් හිමි වන්නේ අරහං යන ගුණයෙන් යුතු බුදු හිමි නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනිඳු සරණ යන්නේ ගුරු උපදෙස් කිසිවක් නැති ඍජු ගමන කියන්නේ පෙරුම් පුරාගෙන ආබල රැකවරණට ඉන්නේ දස බල බුදු නුවණ ඇතිව තුන් ලොව ජය ගන්නේ සම්මා සම්බුදු ගුණ යුතු බුදු හිමි නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනිඳු සරණ යන්නේ කෙලෙසුන් තොර නුවණ ඇතිව පෙර භවයන් දන්නේ ඉපදෙන මැරෙන සසරේ ඇති තතු වැටහෙන්නේ හිරු සඳු ලෙස නුවණ ඇතිව දහමේ හැසිරෙන්නේ විජ්ජාචරණින් යුතු බුදු හිමි නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනිඳු සරණ යන්නේ සුන්දර වූ නිවන් මගෙහි
සුඳින් වැඩම වන්නේ අමා නිවන් සුවය විඳින සිතකින් යුතු වන්නේ සිත කය වචනය හැම විට සොඳුරුව පවතින්නේ සුගත ගුණින් යුතු ගෞතම මුනිඳුන් නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනිඳු සරණ යන්නේ දෙව්ලොව බඹලොව මනුලොව සතර අපා දන්නේ කලකම් පල දෙමින් සතුන් ඒ තැන යන්නේ ලොව උපදින ලොවින් මිදෙන මඟ මැනවින් දන්නේ ලෝක විදුගුණයෙන් යුතු බුදු හිමි නම දින්නේ සාදු සාදු මම ගෞතම මුනිඳු සරණ යන්නේ සාදු සාදු මම ගෞතම මුනිඳු සරණ යන්නේ සාදු සාදු මම ගෞතම මුනිඳු සරණ යන්නේ සාදු 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 නමෝ බුද්ධාය ශ්‍රද්ධාවන්ත පින්වතුනි අපගේ කල්යාණ මිත්‍රෝ පින්වත් ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අසපුවාසී ගෞරවනීය මහා සංඝරත්නේනොත් ධර්ම ශ්‍රවණේ පිණිස වැඩම කළ මෑණියන් වහන්සේලාගෙනොත් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි පරම පූජනීය අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ උතුම් අදහසේ උන්වහන්සේගේ සිත තුළ හටගත් වාසනාවන්ත වූ උතුම් අදහසක් අනුව පිහිටුවා වදාළ මහමෙවුනාව නම් වූ සම්බුදු සසුන් කෙත ආලෝකමත් කරන සෝභමානවත් කරන උද්දීපනය කරන මහමෙවුනාව භාවනාසුප සංචිතයේ ප්‍රධාන අසපුව වන පොල්ගහවිල මහමෙවුනාව භාවනා අසපු මධ්‍යස්ථානයේ ඉඳලා අපි අද මේ උතුම් වූ සම්බුදු තෙමඟුල් වර්ණනාව නම් වූ උත්තම වූ පුණ්‍යක්‍රියාව සිදු කරන්නේ. මෙය තුම්යම් රාත්‍රිය මුළුල්ලේම සිදුකනුනු ලබන උතුම් පින්කමක්. ඔබට ජීවිතයේ මිය යන්න කලින් සිදු කරගන්න ලැබුණු උත්තම වූ පුණ්‍ය කටයුත්තක්.
ඒ ගැන බොහෝම සතුටු වෙන්න ඕනි. මීට කලින් මිය ගියයට මේ අවස්ථාව උදා වුණේ නැහැ. ඒ වගේම ඔබේම මහන්සියෙන් ඔබේම උදව්වෙන් අපේ ගුරු දේවයන් වහන්සේගේ අප්‍රමාණ කැපවීමෙන් බිහි වුණ පවත්වන දියුණු වෙන මේ මහමෙවුනාව භාවනා සුබ සංචිතේ මුල්ම ස්ථානය පොල්ගහවෙල මහමෙවුනාව භාවනා සුපුව. සමහර විට මේ පින්කම වෙනුවෙන්ම අලුතෙන්ම පැමිණි බොහෝ පින්වතුන් ඇති. ඒ අය විස්මයටත් පත් වෙලා ඇති මේ ස්ථානයේ දැකලා. මෙතෙක් කල් අපි එන්න ප්‍රමාද වුණේ අපරාධිනේද කියන අදහස ඒ අයට එනවා ඇති. සමහර විට ඔබ කලින් ආපු අයට දොස් කියලත් ඇති, වැදගත්කමක් නැති තැනකට යනවයි කියලා. සමහර විට අද ඔබට ඒ අදහස වෙනස් කරගෙන බුදු සසුනක ලබන්න පුළුවන් උසස්ම අසිරිය වින්දනය කරමින් මැරෙන්න කලින් වටිනාම පුණ්‍ය කර්මයක් සිදු කරගෙන මෙතෙන් සිට ජීවිතයේ ඉදිරියට පව අතහැර කුසලයේ සමාදන්ව පින් දහම් ඔස්සේ මල් පිපි අලංකාර වීමෙන් සියලු සතහට සිත සැලසෙන වනාන්තරයක් වගේ ඔබටම ඔබේ ජීවිතයේ සුවපත් භාවි උදා කර දෙමින් අපේ ගුරු දේවයන් වහන්සේ බිහි කළ මේ මහමෙවුනාවෙන් ලැබෙන උතුම් දායාදය ඔබ අද උරුම කරගන්නා දවස වශයෙන් සිහිපත් කරන්න පුළුවන්. ඉතින් අපි රැස් කරන සෑම පින්කමක්ම අපේ ගුරු දේවයන් වහන්සේ නමින් මේ සිදුවන්නේ. අපි වැඩසටහන ආරම්භ කිරීමට පෙර අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා කියලා සාදු කියමු. සාදු සාදු සාදු. අප රැස් කරන මේ පිනත් අපගේ ගුරු දේවයන් වහන්සේට මේ ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම සඳහා උදව් වෙන පින්කමක් බවටද පත්වේවා. සාදු සාදු සාදු. දැන් අපි වන්දනාව ආරම්භ කරමු. කවුරුත් මාත් එක්කම එක විට කියන්න. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. බලන්න මේ අසිරිමත් සුන්දර පරිසරයේ දෙස මොහොතක්. එදා ලුම්බිනි සල්ලුයෙනින්
මෞකුසකින් බිහිව චූටි සිරිපතුල් මහපොළොවේ තබන්නටත් පෙර මහපොළොවෙන් පැන නැගී උතුම් පියුමන් මත සිරිපතුල් දෙවටමින් දෙවියන් බඹුන් පෙළ ගැසී ඒ අසිරිමත් පුත්‍ර රත්නිය මහා මායා දේවියගේ සිදුහත් කුමරු නම් වූ සකල විශ්වයම සෝභමාන කළ ආලෝකමත් කළ මුනිවරයාණන් වහන්සේගේ උපත ඒ අයුරින්ම දිස්සෙන මේ සුන්දර පරිසරය හරිම මනස්කාන්තයි. ඒ වගේම වයස අවුරුදු 29ක් වෙද්දී ගෘහවාසය අතහැර අබිනික්මන් කොට සෞකලෙසුන් නසන ලෝතුරු නිවන සොයන ඒ උතුම් මුනි පුත්‍රයාණන් වහන්සේ ඒ ගිහි සමාජයෙන් සමුගත්තා. එසේ සමුගෙන පුරා වසර 6ක කාලයක් දුෂ්කර ක්‍රියා කරමින් නිෂ්ඵල දෙයක් බව තේරුම් අරන් ලෝතුරු සම්බුදු බව පිණිස තමන්ට උරුමව තිබූ භූමිය වන ගයාවී වජිරාසන මස්තක ප්‍රාප්තව සෞකලිසුන් නසා සම්බුද්ධාභිෂේක ලද උතුම් මොහොත දෙස බලන්න ඒ අයුරින්ම ඔබට දිස්වෙනවා මේ ස්ථානයේ. කුසතන මත වජිරාසිනී වැඩ සිටින අයුරු හරිම අසිරිමත්. මෙවන් දෙයක් නොදකින දැස් ලද්දු කුමට දැයි මොහොතකට සිතෙනවා අපට. එහෙම බලද්දී අපේ දැස් සහ අපි කොපමණ පින්වන්තද? මේ සියල්ල අපගේ ගුරුදේවයන් වහන්සේ නිසාමයි. ඒ සම්බුදු බව ලබා ස්වල්ප කාලයකින් උදා වුණු ඇසල පුරපසලොස්සක් පොහෝ දවසක ඔබට පේනවා ඔබේ වම් අත පැත්තෙන් දකුණු අත පැත්තෙන් ඇතැමුන්ට ලස්සනට පුන්සඳ පායලා දිලෙනවා. ඒ ලස්සන චන්ද්‍රයා බබලන නිල් ආකාශය සහ මුළුලව ආලෝකමත් කරමින් අපේ මුනිවරයාණන් වහන්සේ ඒ ලස්සන පුන්සඳ එළියේ තමන්ගේ මිහිරි ස්වරය එදා ලෝකෙට විවර කළා. බලන්නේ පුන්සඳේ ලස්සන වනතුරු වදුළු තුලින් මුළුලොව එළිය කරමින් පෙරම්බරෙහි නැගී ලස්සන දසුනක් සකල විශ්වයට මුදා කරන මොහොතක අපගේ සම්බුදුරජාණන් වහන්සේ ඒ පරිසරයේ සීතල කරමින් හඳ එළිය පරදමින් ඒ සාන්ත මුව මණ්ඩල පුන්සඳ මණ්ඩල පරදමින් හරිම අසිරිමත් ලෙස ප්‍රථම දම් දෙසුම පවත්වමින් ලොවට තමන්ගේ මිහිරි ස්වරය විකාශනය කරපු මොහොත මේ ස්ථානි තාම ලස්සනට දැක්වෙනවා. අපේ සම්බුදුරජාණන් වහන්සේ ප්‍රථම දම් දෙසුම පවත්වන මොහොත බලන්න අසිරිමත්. බුදුරජාණන් වහන්සේ එදා ඉසිපතන මිගදායේ පස්වග භික්ෂූන් වහන්සේලා වසින් තමන්ට එදා ඒ දුෂ්කර ක්‍රියා කරන සමයේ මහත් ආදරින් උපස්ථාන කළ ඒ තවුසන් පස් දෙනා අද
තමන්ගේම ශ්‍රාවකයන් බවට පත් කරවමින් අපගේ සම්බුදුරජාණන් වහන්සේ තමන්ගේ මිහිරි ස්වරය සාන්තහඬින් විවර කරපු මොහොත බලන්න අසිරිමත් ලෙසින් මේ ස්ථානයේ භාග්‍යවතුන් වහන්සේ වැඩඉන්න අයුරු. උන්වහන්සේ එදා දම්සක් පැවතුන් සුතුර දේශනා කරමින් පැවැත් වූ අසිරිමත් සිංහනාදය ලෝකවල් 23ක අය ශ්‍රවණය කොට සෞකෙලිසුන් නසා උතුම් අමා මහ නිවන පසක් කළ අයුරු ඔබට මතක ඇති. ඊළඟට උන්වහන්සේ එදා පටන් ගත්තේ ලෝක ශාසනික සේවයේ නිමකොට කුසිනාරාවේ මල්ලව රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේ සල්තුරු සෙවනේ සල්ගස් දෙකක් අතර හන්දදානී වූ භික්කවේ ආමන්ත්‍යාමි වයධම්මා සංකාර පින්වත් මහණෙනි, මම ඔබ සියලු දෙනාට අවසන්වරට අමතමි. හටගත්තු යම්තාක් දේවල් ඇද්ද සියලුම සංස්කාර ධර්මයන් නැසී වෙනසී යන ස්වභාවින් යුත්තයි. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වසින් ඔබට මේ ධර්මය වදාළ මටත් එය පොදුයි. ඒ පොදු දහමට සියල්ලෝම යටයි. ඒ නිසා අප්‍රමාදී වන්න, නිවනට කටයුතු කරන්න කියලා අපමාදීන සම්පාදීත කියන උතුම් බුදු වදනින් උන්වහන්සේ නිහඬ වුණා. ඒ කුසිනාරාවේ උපවර්තන සාල වනෝද්‍යානයේ සල්තුරු සෙවනේ අපේ සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවදාළ අයුරුයි. ඒ අසිරිමත් දර්ශනයෙන් අපේ නිත්සිත් සම්බුදු ගුණයට නතු කරමින් අපේ සම්බුදුරජාණන් වහන්සේ සාන්ත සුවයෙන් නිවනේ සැතපෙන්නේ. ඉතින් ඒ අසිරිමත් සම්බුදු තෙමඟුලත් ඒ සම්බුදු අසිරිමත් සිදුවීමුත් සිහිපත් කොට අපි දැන් මේ වන්දනාව සිදු කරමු. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේද උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ අනන්ත ගුණ බලයෙන්ද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක දරු පිරිස වන ආර්ය මහා සංඝරත්නයේද උතුම් තේජසින් සියලු දෙනාට යහපතක්ම වේවා. සාදු 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 කියන්න මාත් එක්කම. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදීව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤූහීති සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ
යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුගලා ඊස භගවතෝ සාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක් කෙතං ලෝකසාති විපස්සිස නමත්තු චක්ඛුමන්තස්ස සිරීමතු සිකිස්සපි නමත්තු සබ්බ භූතානුකම්පිනු විස්සබුස්ස නමත්තු නහත කස්ස තපස්සිනු නමත්තු කකු සන්දස්ස මාරසේනා පමද්දිනු කෝනාගමනස්ස නමත්තු බ්‍රාහ්මනස්ස වුසීමතු කස්ස පස්ස නමත්තු අංගීරසස්ස නමත්තු සක්්‍ය පුත්තස්ස සිරීමතු යෝයිමං ධම්ම මදීසීසි සබ්බ දුකාපනුදනං යේචාපි නිබුතා ලෝකේ යථා භූතං විපස්සිසුං තේජන හිතං දේව මනුස්සානං යං නමස්සන්ති ගෝතමං විජ්ජාචරණ සම්පන්නං මහන්තං වීතසාරදං චරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමන්ති සාදු 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 කියන්න මාත් එක්කම වජිරාසන බුද්ධ භූමිය වන්දනා කිරීමට වජිර සංඝාත ශරීරෝ වජිර ඥාන නමකරු යෝ බුද්ධෝ බෝධි මූලම් හි නිසින්නෝ වජිරාසනේ සසේන මාරං ජිත්වාන සත පුඤ්ඤස්ස තේජසා පඨමි පුබ්බේ නිවාසං මජ්ජිමේ දිබ්බ චක්ඛුකං පච්චිමේ සබ්බ සංඛාරේ සම්මස්සං ලක්ඛ කෝටියං චත්තින් සාය කෝටි සත සහස්ස මුඛේන පච්චයං ඕතාර මහා වජිරේන සුසම්බුද්ධාස වක්ඛයං බුද්ධ භූමි නිඨංගෝ සෝ මහා වජිර ඥානසා බෝධනියෝ සුබෝධිත්වා බෝධිසිතං නමාමහං සාදු 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 පින්වත්නි අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දා
ඒ ලුම්බිනි සල්ලුයෙනින් මනුලොව ජනිත වුණා. පින්වත් සුද්ධෝදන මහරජතුමා පියාණන් කරගෙන මෑණියන් බවට මහා මායා දේවිය පත් කරගෙන තමයි ඒ විදිහට ලුම්බිනි සල්ලුයෙනින් මේ මනුපියසට අපේ සිදුහත් කුමරාණන් ජනිත වුණේ. අපි දැන් ඒ උතුම් පුණ්‍ය භූමිය සිහිපත් කරමින් වන්දනා කරමු. මං කිව්වට පස්සේ කියන්න කවුරුත් වැඳගෙන. මායා සුතෝ සුගත සාකිය සිහනාතෝ ජාතක්කනි සපදසා මහිචංකමිත්වා යස්මින් උදිරයි ගිරින් වරලුම්බිනිම්හි තං ජාත චේතිය මහං සිරසා නමාමි. සාදු සාදු සාදු. අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පුරා අවුරුදු 6ක කාලයක් ඒ බුද්ධත්වයට පෙර ඉතාම දුක්බර වූ ජීවිතයක් තමයි ගත කළේ. තමන්ගේ ශරීරයේ ලේ මස් නහර වියලී ගොස් ඒ ලස්සන සිදුවත් තවුසානන් ඇටසැකිල්ලක් බවට පත් වුණා. මේ ලෝකයේ කිසිවෙකුට කළ නොහැකි දුෂ්කර වූ ක්‍රියාවක් සිදු කළ නිසා ඒ දුෂ්කර ක්‍රියාව නමින් හඳුන්වනවා. අපට වේලක් දෙකක් බැරි වෙනකොට දැනෙන වේදනාව තම තමන් හොඳින් අඳුනනවා. නමුත් උන්වහන්සේ වසර 6ක් තිස්සේ කුසට ආහාරක් නැතිව පිපාසයට ජලබිඳක් නැතුව දවසකට මුං ඇටයක් තරම් සල්ප ආහාරයක් පමණක් ගෙන පිං බලයෙන්ම ජීවත් වෙමින් රැකුණු උතුම් ජීවිතයක්. ඒ උතුම් මනුස්ස රත්නයේ තේරුම් ගත්තා මේ කරන ක්‍රියාවේ කිසි ප්‍රතිඵලයක් නැති වග මරණය පමණක් හිමි බව, මැරෙන ඉපදින සසරට නින්දා වේවා කියන වීර පුරුෂයන්ගේ උතුම් අදහසින් උන්වහන්සේ නැගී සිට එදා වෙසක් පුණු පොහෝ දවසේ සුජාතාවගේ කිරිපිඩු වළඳා සොත්තිය බමුණා පිදු කුසතන අටමිට අතුරා ගයාවී වජිරාසන මස්තක ප්‍රාප්තව උන්වහන්සේ සිංහ රාජයක විලාසෙන් වැඩ සිටියා. දසමරසින් පරදා පළවෙනි යාමයේ ජයගෙන උන්වහන්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානය ලැබුවා. දෙවන යාමයේ චුතූපපාත ඥානය ලැබුවා. පස්චිම යාමේ අලුයම් යාමේ සියලු ආශ්‍රයයන් සේ කරන ආසවක්ඛය ඥානය ලැබමින් සෞඛලෙසුන් නසා උතුම් සම්බුද්ධ රාජ්‍යත්වයට පත්වී වදාලා ඒ උතුම් වූ වජිරාසන බුද්ධ භූමියට සියලු දෙනාගේම උතුම්
නමස්කාරය වේවා සාදු 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 කියන්න මං කිව්වහම යස්මින් නිසජ්ජ වජිරාසන බන්ධනේන චිත්වා සවාසන කිලේස බලං මුනින්දෝ සම්බෝධි ඥාන මවගම්ම විහාසී සම්මා තං බෝධි චීතිය මහං සිරසානමාමි සාදු 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 අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා වජිරාසන බුද්ධ භූමියේ උතුම් සම්බුදු බව ලබා මේ ලෝකයේ කිසියම්ම දෙවියෙක් බ්‍රහ්මයෙක් ශ්‍රමණයෙක් බ්‍රාහ්මණයෙක් කිසිම කිසි කෙනෙක් නොදුටු ලෝකයේ සැඟව තිබූ ඒ අසිරිමත් නිවන සහ නිවන් මාර්ගය උන්වහන්සේ ලෝකයට විවර කර දීම පිණිස උන්වහන්සේගේ සම්බුදු නෙත යොමා වදාලා ප්‍රථමයෙන් දහම් දෙසන්නට සුදුසු කවුදැයි බලන වේලේ උන්වහන්සේට බුද්ධත්වයට පෙර උදව් කරපු ආලාර කාලාම් උද්දකරාම පුත්තාදී ඒ පිරිස් දෙස බැලුවා. ඒ අය මිය ගිහිල්ලා ධර්මය ශ්‍රවණය කළ නොහැකි තැන්වල ඉපදිලා. ඊළඟට කවුරු දැයි සුදුසු කියලා උන්වහන්සේ බැලුවා. උන්වහන්සේට පෙනී ගියා තමන් වහන්සේගෙන් මුලින්ම ධර්මය අවබෝධ කරන පිරිස ඉසිපතන මිගදායේ වැඩ සිටින වග. උන්වහන්සේ ඒ දීර්ඝ ගමන ගයාවේ වජිරාසන භූමියෙන් නික්මුණා. ඇසල පුරපසලොස්සක් පෝය සඳ ලොව බබලුවමින් පෙරම්බර නැගිද්දී පුන්සඳ මඬල පරයන සකල විශ්වයම බුදුරස්මින් එළිය කරන සිසිල් කරන අපේ සම්බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදායට වැඩම කරලා පස්වග භික්ෂූන් අරභයා ප්‍රථම දම් දෙසම විවර කරමින් දේශනා කරමින් උන්වහන්සේ ලෝක ශාසනික සේවය ආරම්භ කළා. ඒ උත්තම වූ ඉසිපතන මිගදාය නම් වූ උත්තම බුද්ධ භූමියට අපි නමස්කාර කරමු. අපගේ නමස්කාරය වේවා සාදු 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 කියන්න මා කිව්වහම සංකම්පයන් දස සහස් සියලෝක ධාතුන් දේසේසියත්‍ර භගවා වරධම්ම චක්කං
Varanasipura samipa vane miganam Tang dhamma cetya mahang sirasa namami Sadhu, sadhu, sadhu. Apagi sambudurjanan vahanse Baranese isi patane mingadayin isi Sambuddha rasmi vihidwa lamin Deviyan bambun Minisum suapat karavamin Sakala visvetama sambudu asiriya Vidaha dakvamin Gautamanam u buddha sasane Alokamat kiri marambakala Kale vegin vegin Supurudu paridhi gevigena giya Ape sambudrajanan vahanseta vayasa 80ak sampurna una. Punsanda mandala paradana, sinidu malpeti paradana, pingbara muva mandalakin babalana. Apagi sambudrajanan vahanse nemeti. Sakala visvema suvandakala iliyakala pahankala e utumma utum mala milinavena kalayai e udavune. Deviyan bambun minisun e vageyema dharmaya avabodha nokala tattve pasuna biksu biksunin adi handa velapeddi kusinarave උපවර්තන සාල වනෝද්‍යානයේ සල්ගස් දෙකක් සෙවණේ අපගේ සම්බුදුරජාණන් වහන්සේ සැතපී වදාලා අවසන් වරට සම්බුදු වඳන් දේශනා කොට ධර්මයේ ප්‍රමාද නොවන ලෙස ශ්‍රාවක දනං දිරිගන්වා අපේ සම්බුදුරජාණන් වහන්සේ මලක් මිලින වී යන ආකාරයෙන් පුන් සඳ මණ්ඩල අවරගිර සැඟව යන ආකාරයෙන් අසිරිමත් ධර්මය අපට ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් කරවමින් පිරිනුවන් පාවදාලා ඒ උත්තම වූ කුසිනාරාවේ පිරිනිවන් මංචකය නම් වූ බුද්ධ භූමියට Apa silu dinagi utum namaskari viva sadhu, sadhu, sadhu. Kian nama kiwaham? Katnvan lokahita matha hitanchanato Asitiko upavatntana kananam hi Yasmin nipatnja bhagava nirupadisisaṁ Nibbāṇ cetya mahaṁ sirasā namāmi Nibbāṇ
සාදු 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 වන්දාමි චීතියං සබ්බං සබ්බඨානේ සුපතිඨිතං සාරීරික ධාතු මහබෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බඤ්ඤුතං සත්තා වන්දිතං බෝධිපාදපං ඉමේ ඊති මහබෝධි ලෝකනාථේන පූජිතා අහම්පි තේ නමස්සාමි බෝධිරාජා නමතුති සාදු 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 මා කිව්වට පස්සේ කියන්න ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම සියලු රාග ද්වේෂ මෝහ ගුරු උපදේශ නැතිවම ප්‍රහාණය කළසේක සියලු අකුසල ධර්මයන් දුරු කළසේක සියලු කුසල ධර්මයන් උපදවාගත්සේක සිත කය වචනය සංවර කළසේක දස බල ඥානයන්ගින් විසරද ඥානයන්ගින් සමන්විත වනසේක ගුරු උපදේශ නැතිවම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළසේක නිකෙලෙස් හද මඬලක් දරා වැඩ සිටින සීක බුදුරජාණන් වහන්සේ අනන්ත සීලයෙන් සමන්විත වනසේක අනන්ත සමාධියෙන් සමන්විත වනසේක අනන්ත ප්‍රඥාවෙන් සමන්විත වනසේක
අනන්ත විමුක්තියෙන් සමන්විතවන සේක අනන්ත විමුක්ති ඥාන දර්ශනයෙන් සමන්විතවන සේක බුදුරජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම අරහං වන සේක සම්මා සම්බුද්ධ වන සේක විජ්ජාචරණ සම්පන්න වන සේක සුගත වන සේක ලෝක විදු වන සේක අනුත්තරෝ පුරිස ධම්ම සාරති වන සේක සත්තා දේව මනුස්සානං වන සේක බුද්ධ වන සේක භගවා වන සේක මෙසේ අනන්ත ගුණති මාගේ ධර්මස්වාමීයු සම්මා සම්බුදු රජාණන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා මාගේ නමස්කාරය වේවා මාගේ නමස්කාරය වේවා සාදු සාදු ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව අප විසින් පිළියෙල කරන ලද මේ දැල්වෙන පහන් ආලෝක පූජා කරමි පූජා වේවා මේ පැතිරෙන සුවඳ දුම් පූජා කරමි පූජා වේවා මේ සුපිපුණු සුවඳ මල් පූජා කරමි පූජා වේවා මේ ප්‍රණීත ගිලම්පස පූජා කරමි පූජා වේවා
මේ පිරිසිදු සිසිල්පෙන් පූජා කරමි පූජා වේවා තෙමඟුල සිහි කරමින් ඉතා මනෝරම්‍ය ලෙස ඉතා දැකුම් කළු ලෙස ඉතා මිහිරි ලෙස සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමඟුලට උපහාර ලෙස ඉතා මෙනවින් සරසන ලද සම්බුදු තෙමඟුල පිළිබිඹු කරන්නා වූ මේ මණ්ඩපයෙහි ඇති සියලුම උපහාර පූජාවන් පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජාම වේවා මේ සියලුම සම්බුද්ධ පූජාවන් මාගේ ධර්මසාමියු සම්මා සම්බුදු රජාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ඉවසා වදාරන සේක්වා පූජා කරමි පිළිගන්නා සේක්වා පූජා කරමි පිළිගන්නා සේක්වා පූජා කරමි පිළිගන්නා සේක්වා පූජාම වෙත්වා සාදු 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 කියන්න මාත් එක්කම ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා
චිරං රක්ඛන්තු මං පරන්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කම මේ බන්ති භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කම මේ ධම්ම සන්දිට්ඨික අකානික කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්චයං කම මේ සංඝ පුඤ්ඤක්ඛෙත්තං අනුත්තර සාදු 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 පින්වත්නි පැයකට ආසන්න කාලයක් ඉතාමත්ම ශ්‍රද්ධාවෙන් අපි තෙරුවන් වන්දනා කළා සම්බුද්ධ පූජාවන් පූජ කළා මේ අසිරිමත් ස්ථානයේ දකිද්දී මහත් වූ සතුටක් දැනෙනවා ඔබටත් ඉසීම ඇති කියලා හිතෙනවා වෙනදා මේ වෙලාවට නිවසේ රූපවාහිනී විකාශනය වෙන නිරේගාමි අකුසලයන් මුසු දර්ශන හමුවේ දැස් දිය කළ ඔබ මේ මොහොතත් රාත්‍රිය පහන් වන තුරුත් සසර පුරා සැප ලැබෙන කල්ප ගණන් ජීවිත කෙටි කර සසර දුකින් නිදහස් කරවන උත්තම වූ පින්කම් සිදු කරගමින් මේ ලස්සන පරිසරය හමුවේ ඔබට ආදරය පහන් කරන්නට ලැබෙන්නේ එදා ලුම්බිනි සල්ලුවෙනි සිදුහත් කුමරූපන් මොහොත කොයි වගේ තියෙන්නේ නැද්ද කියලා සිහිපත් කරන්න. ඒ වගේම බුද්ධත්වයේ ලබන මොහොත කොයි වගේ තියෙන්නේ නැද්ද කියලා සිහිපත් කරන්න. ඒ හැම දෙයක් මහරහා රැය පහන් වන තුරු කොපමණ බාධක පැමිණියත් ඒ සියල්ල ඉවසා දරාගෙන සසරේ තියෙන බියකරු බව හා අනියත බව සිහි කරමින් දහමේ මහැසිරෙමින් අද ඔබ පින් රැස් කරගන්න. අප රැස් කරන ලද සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම වූ පින්වත් කල්‍යාණ මිත්‍ර වූ ලොකු ස්වාමින් වහන්සේට ගෞතම බුදු සසුනේම ලෞතුරු අමා මහ නිවන් පිණිසම ඒකාන්තීම උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. මහමෙවුනාවාසී සියලුම සංගරුවනටත් අනගාරිකා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දරුවන්ටත් ඒ වගේම සම්බුදු සසුන් කෙත ආලෝකමත් කරන සියලු සංගරුවනටත් මේ පින හේතුවෙන් නිදුක් නිරෝගී සුවපත් භාවී චිරජීවනයේ සැලසී ගෞතම බුදු සසුනේ ලෝතුරු නිවනේම සැනසෙන්ට වාසනාව උදාවිත්වා. සාදු සාදු සාදු. සියලු දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සදහැති කුල පුත්‍රයන් විසින් දැකබලා සිත් පහන් කොට වන්දනා කරගත හොත් නිසැකවම සුගතිගාමී වන නිසැකවම නිවන් අවබෝධ කරන සතර ස්ථාන දෙනෙතින්ම දැකබලා වන්දනා කරන්නට මේ පොල්ගහවිල මහමෙවුනා භාවනාසපු පරිශ්‍රී ධර්මශාලාව පිරිතිරි අන්ටම සෙනග ඇවිත්
එතරම් පින්බර රාත්‍රියක්, එතරම් අසිරිමත් රාත්‍රියක් මුල් බණවර ආරම්භ වෙනවා ස්වල්ප වේලාවකින්. එතෙක් අපි සමුගන්නවා නමෝ බුද්ධාය. අසිරිමත් සම්බුදු තෙමගුල් වර්ණාව